मैं तो पहले नहीं। इलाम बगाकाटेतु वलदी हिस्तानेट राइसोबियम बैक्टीरियाव बगाबिंबलेट एकतु करकीम अनिल भोगवल अस्वैन्न वैडी करायगेन हदा गन्नवा हरि दैन गन्न पुतेन हित बगाकाटेतु वलदी बगाकाटेतु वलदी राइसोबियम बैक्टीरियाव අනිල භෝගවල අස්වැන්න වැඩි කරයි අනිල භෝගවල අස්වැන්න වැඩි කරයි අනිල භෝගවල අස්වැන්න කියන්නකෝ සර් ආයි මුලින්නම් කියන්නකෝ හරිද පුතේ ලිව්වද ඔයාලා එහෙනවද අරයි මම කියන්න ඕනේ මුදල් යාගත්තද වගා කටයුතු වලදී රයිසෝබියම් බැක්ටීරියා ගැනීම අනිල භෝගවල අස්වැන්න වැඩි කරයි ඊළඟට ලියන්න ජෛව මොහොරයට ඉලක්ක ගන්න ලෙස ඇසටෝ බැක්ටර් පසට එකතු කිරීම ජෛව මොහොර කියන එක යටි ඉලක්ක ගන්න ඇසටෝ බැක්ටර් යටි ඉලක්ක ගන්න ඔයාලා ඇහෙනවද පුතේ කියන එක දැන්
මේ කොම්පෝස්ට් පොහොර කියන්නේ ඉරාපත් කරන ශාක සත්ව කොටස් අරගෙන හදන එකක්. අපි කියනවා ඉරාපත් කරන කාබනික ද්‍රව්‍ය. දැන් මෙන්න මේකම බිඳු එකම දස් වලින් වැඩෙන පොළරුළු. මේවා අරගෙන පුතේ ඔයාලා දන්නවා ඉස්තර ලෙස දාලා ඊට පස්සේ මේකට දානවා අර පරණ කොම්පෝස්ට් මිශ්‍රණයකින්. දාලා ආයෙ දානවා ශාක සත්ව කොටස්. ආයෙ දානවා बैक्टीरिया දිලිරහා බැක්ටීරියා වැනි මොකද්ද සර්? ඇහෙනවා සර්. ඇහෙනවා සර් හොඳට. ඇහෙනවා සර් හොඳට ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. उसे දිලීර හා බැක්ටීරියා ශුද්ධ ජීවීන් මගින් මොකද්ද සර් දිලීර ඈ කොම්පෝස්ට් පොහොර සෑදීම යටතේ කොම්පෝස්ට් පොහොර සෑදීම යටතේ ලියන්න දිලීර හා යැයි ශුද්ධ ජීවීන් මගින් මොකද්ද සර් ඈ දිලීර හා බැක්ටීරියා කොම්පෝස්ට් පොහොර සෑදීම කියන්නේ वाले माइक ऑफ कर दो ना तमाम मैं ऑफ कर इससे लाओ अरे वाले जब माइक ऑफ कर रहा हूँ ना मैं ऑफ करने वाला माइक ना तमाम मैं मेक करूँ मटर दें हाँ ना नहीं ना इधर जाना इधर जाऊँ ना जी हाँ हाँ नहीं कहता ना आपका लिया नहीं कंपोस्ट कोर गया ना दीरा बैक्टीरिया वाली शुद्ध बैक्टीरिया शुद्ध जीवी मगिन කාබනික ද්‍රව්‍ය දිලීර හා බැක්ටීරියා වැනි ශුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය ඔයාලා කැමරා ඔෆ් කරගන්නකො ඔයාලා මයික් ඔෆ් කරගන්නකො ඒක ඇහෙනවා ඔයාලා කැමරා ඔන් කරොත් ඩේටා කැපෙනවා වැඩි එතකොට ඔයාලගේ සිග්නල් මදි වෙනවා කැඩෙනවා
හරි මේ දැන් හරි දැන් කතා නවත්තන්න නැත්නම් මයික් ඕෆ් කරනවා ඔයාලගේ මේකට සම්බන්ධ වෙන්න අමාරු යාළුවෝ ඉන්නවනම් දැන් ලින්ක් එකක් කියලා තියෙනවා ඒ ලින්ක් එක ක්ලික් කරාම YouTube එකෙන් බලන්න පුළුවන් මේ වැඩසටහන එහෙම ඇහෙන්නේ නැති අය ඒකට යන්න ඔය YouTube එකෙන් හරි යාළුවන්ට බලන්න කියන්න බැයි නම් ඈ හරි දැන් ඔයාලා මයික් ඕෆ් කරනවා දැන් මයික් ඕෆ් කරනවා හරි දැන් බලන්න දිලීර හා බැක්ටීරියා කැලි සුද්ධ ජීවීන් මගින් දිලීර හා බැක්ටීරියා කැලි සුද්ධ ජීවීන් මගින් දිලීර හා බැක්ටීරියා වැනි සුද්ධ ජීවීන් මගින් දිලීර හා බැක්ටීරියා වැනි සුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කර කාබනික ද්‍රව්‍ය වියෝජනය කර කොම්පෝස්ට් පොහොර සාදයි දිලීර හා බැක්ටීරියා වැනි සුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කර බලලියද නපුතේ නැහුණ නැත්නම් බලලියා ගන්න දිලීර බැක්ටීරියා වැනි සුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කර කොම්පෝස්ට් පොහොර සාදයි वचने මේ පොකුණක වාසය කරන මදුරු කීටයින්ට අපි දානවා ගප්පි ටිකක්. දැන් හිතන්න ගප්පි ටික දාපුවම මොකද වෙන්නේ කියලා. අර මදුරු කීටයෝ ටික අල්ලන් කනවා. ඒ එකම කුඹුරක ඉන්න ගොයම් මැස්සෝ වගේ උන් කන්න ස්වභාවිකවම ගෙම්බුයි. මේ කුටි මොනේ ස්වභාවික ජෛව පරිබෝධ පාරයි. එතකොට වී කුරුල්ල වගේ සම වෙනත් කුරුල්ල වර්ගයේ ඉන්න බකම බස් වගේ ගෑට උනුත් මේ කුරුලි සත්තුම අල්ලන් කනවා. जलगलीर ඊපස් එක පැලයක්වත් උඩට එන්නේ නැහැ. ඔයාලා දැකලා නැති වෙයි සමහර අපි නම් පොඩි කාලේ අත්දිනලා තියෙනවා. අඳු ගණන් පාසි ගොඩ ගන්න. අරනවල ඒවා මඩේ යට ඉන්නවා ඕම ඒවා කරනවා. නමුත් ඒකට දිලීරයක් එනවා. ඒ දිලීරය හැබැයි ගේන්න කලින් ලංකාවේ වෙන ශාක වලට හානි කරන්නේ නැහැ කියලා හැලේ ඉරන. නැත්තම් අපි ගෙනාවේ දිලීරය. ඒක හාගෙන කාගෙන යනවා සැල්ලි ඉන්න පාසි. ඊට පස්සේ මොකද එන්නේ උට? හඬ නැති නම් පොල්ගස් පිකාගෙන. ඒකට හරියන්නේ නැහැ. विविध उपक्रम यदाता जैव पलिबोध पालन शुद्धजीवी बगावट हानिकरण
වගාවට හානි කරන පරිබෝධකයින් විනාශ කිරීමයි වගාවට හානි කරන පරිබෝධකයින් විනාශ කිරීමයි හරි උදාහරණ මෙන්න මේ ඇල්ටර්නේරියා වරහන් විතර ලියා ගන්න සිංහලෙන් දිලීරය සෙල්විනියා ශාක විනාශ සෙල්විනියා ශාක විනාශ කිරීම प्रधान प्रयोजन अभी कथाक जैव अलिबोध पालन में जैवताक्षण निष्कर्मा जवने नाइट्रजन तीरम तुंगने अलिबोध पालन जैव अलिबोध पालन ये अभी कथाक कृषिकर्मा प्रधान मातृका कृषि मे कृषिकर्मास्त्रेटावस्थाटिक ආයසර යක් මං කියන්නම් ජාන තාක්ෂණය මගින් වැඩි දියුණු කර භෝග හදනවා නියගයට කුමීන්ට ඔරොත්තු දෙන්න ඊළඟට තමා දෙවෙනි එක තමා නයිට්‍රජන් තිර කරනවා තිර කිරීම කරනවා රයිසෝබියම් සහ ඇසිටෝ බැක්ටර් ඊළඟට කතා කළා දිලීර සහ බැක්ටීරියා මගින් කොම්පෝස්ට් සෑදීම ගැන ආවනික ද්‍රව්‍ය දිගාපත් කරනවා දිලීර බැක්ටීරියා කියන සුදු ජීවීන් දෙන්න ඊළඟට ඇල්ටනේරියා දිලීරය या अरगन वाला सेल्विनिया वगे वल्पलेट विनाश करना एक अट किएना वापी नामा जाइव पालिबोध पालने उन्होंने नामा याती मिला धारण नहीं हुआ वह जाइव पालिबोध पालने के लिए मुकाद के लिए बारे हान बोलना होते अरे उन्हें इका सेस तय कथा आकर निभाएंगे अभी याना देवरी सेस तय ये तमा वाइद्य सेस तय ये वाइद्य सेस तय शुद्ध जीविताक्षण यदागरण अवस्था हम प्रधान प्रतिजीवक औषध निपदवांड शुद्ध जीविताक्षण वैद्यशेस्त्रे प्रतिशक्तीकरण इन्नागण वैद्यशेस्त्रे शुद्ध जीविताक्षण यदागण मेन मे अवस्था दिगगन कथाकर मुकदमे प्रतिजीवक औषधे मेन मे फेमसिलीन औषधे स्वागत अलेक्सेंडर फ्लेमिंग विस्तर तीयन या वगा रोपण माध्यक सकस कर आप एकदम लिखा मैं सुधु सु परीक्षा या तेरा रोपण माध्यक बैक्टीरिया वगा वा ऐसे अनवीक्षण बैलू है या दिन पता में अनवीक्षण में बारात दी या ना पहला रोपण माध्य बैक्टीरिया रोपण माध्य मतलब है दिन वा ये क्या ना एकदम मैं वगा करना के ना एकदम मैं कोशिदाई माध्य कर जेलेटिन है का वगी शुद्ध जीवी बैक्टीरिया वगा वा खलर नहीं वेगिंग है दिन या दाखिल वाले में टिकट अवसर क्या रोड है मेन मे शुद्ध जीवी मतलब बैक्टीरिया मेरी 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 पत्ते वेन दिलीर मेन मेक हेतु दिलीर रसायन द्रव्य मे दिलीर पदों रसायन द्रव्य पदों अपद्रव्य बलिश्राण द्रव्य मे बैक्टीरिया विनाश करतेजीवे या हो जाएगा नहीं मैं मैं पेनिसिलियम नटाटुम किया ना दिली रहे मैं वागा अभी मैं स्वाभाविक तो या यहाँ रहने में खेलूँ यहाँ वैल्यू है ये मैं बैक्टीरिया आते तो मेरी मेरी यान तो यार पे का मैं पुस्से उठे
ඒ දිලිරේකුත් හැදෙනවා. ඒ දිලිරේෙන් උපදවන රසායනික ද්‍රව්‍ය නිසා අර බැක්ටීරියාක මැරෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ එක් ශුද්ධ ජීවියෙකු නිපදවන බහිශ්‍රාවි ද්‍රව්‍යයක් නැත්තම් අපලවන. තවත් ශුද්ධ ජීවියෙකුට අහිතකර ලෙස බලපෑන. දැන් මෙතන දිලිර නිපදවන රසායනික ද්‍රව්‍ය අහිතකර ලෙස බලපෑවා ඒ දිලිර වලින් පස්සේ හැදෙන බැක්ටීරියා වල. බැක්ටීරියා ටික මැරිලා. එතකොට ඔයාලා දන්නවා පෙනිසිලින්, ඇම්පිසිලින්, මෙතිසිලින්, ටෙට්‍රාසයික්ලින් කියලා මේ නම් වලින් එන්නේ ඔක්කොම වර්ගීව දිලිර තමයි. උස්සා දිලිර. ඒ දිලිර ඒව ගන්න හැබැයි දිලිර මසක් නෙමෙයි. බැක්ටීරියා මසක්. ඉනිසා දැන් ගන්න කොයි ප්‍රතිජීවක නිපද වීම හරි වැදගත්. එක ශුද්ධ ජීවියෙකු නිපදවන රසායනික ද්‍රව්‍යයක් තවත් ජීවියෙකුට විනාශ කරන්න හරි අඩපණ වෙන්න හරි බලපාන එක තමයි මේ ප්‍රතිජීව ප්‍රදනා කියලා අපි කරන්නේ. එතකොට ඒ සඳහා පෙනිසිලින්, ඇම්පිසිලින්, මෙතිසිලින් ඒ වගේම දිලිර. දිලිර මගින් තමයි ඒ ඒ කොහොම දිලිර වලින් හදාගන්නේ. එතකොට යාලා මරන්නේ බැක්ටීරියා. එතකොට මෙන්න මේ ඉහා පැත්තේ තියෙන බලන්න පොඩ්ඩක් පෙරලන්න පිටු අංක 6. ඒකේ තියෙනවා ග්‍රීසියෝ කුල්බින්. ඒක බැක්ටීරියාවක් හදන්නේ. ග්‍රීසියෝ කුල්බින් බැක්ටීරියාවක් හදන්නේ. එයා කරන්නේ දිලිර මරනවා. එයා දිලිර මරනවා. දිලිර හදනේම බැක්ටීරියා මරනවා. බැක්ටීරියා හදනේ එක්කෙනා දිලිර ඒ කියන්නේ විනාශ කරනවා කියලා අපි කියනවා. හරි. දැන් එහෙනම් අපි යමු මෙන්න මේ කොම්පෝස්ට් ෆෝර් වලින් පස්සේ ජෛව පරිබෝධ පාලනයෙන් පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහා කියන මාතෘකාව පිටු අංක 5 පල්ලෙහාම තියෙනවා ප්‍රතිජීවක නිපදවීම ඇති ඉලක්ක ගන්න. ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක නිපදවීම. අත්‍යන්ත एक शुद्ध जीवी को निपदवन रसायन द्रव्य एक शुद्ध जीवी को निपदवन रासायनिक द्रव्य एक शुद्ध जीवी को निपदवन रसायन द्रव्य තවත් ශුද්ධ ජීවියෙකු විනාශ කිරීමට හෝ තවත් ශුද්ධ ජීවියෙකු විනාශ කිරීමට හෝ නිපදවන රසායනික ද්‍රව්‍ය එක් ශුද්ධ ජීවියෙකු නිපදවන රසායනික ද්‍රව්‍ය තවත් ශුද්ධ ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීම एक शुद्ध जीवी को निपद रसायन द्रव्य हवा शुद्ध जीवी को विनाश के लिए मट हो अडपण के लिए मट यदा गणीम अडपण के लिए मट यदा गणीम विनाश करीम हो අඩපණ කිරීමට යොදා ගැනීම විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගැනීම විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගැනීම මෙහිදී සිදුවේ මොකද්ද සර් විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගැනීම මෙහිදී සිදුවේ විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගැනීම මෙහිදී සිදුවේ විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගැනීම මෙහිදී සිදු වේ. හරිද පුතේ? හරි. හරි සර්. උදාහරණ ගන්න. පෙනිසිලින්, ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින්
ඉස්තනේලියාගන්න දිලීර ප්‍රතිජීවක වේ දිලීර ප්‍රතිජීවක වේ හරි සර් දිලීර ප්‍රතිජීවක වේ බැක්ටීරියා විනාශ කිරීමට යොදාගන්න ලංකලන්න කනිච ලංකනම ඇහෙනවා අයියත් එහෙම කරේ මේ මයික් එක ඔෆ් කරගන්න පුතේ ගෙදරේ වැහෙනවා බැක්ටීරියා විනාශ කිරීමට යොදාගන්න දිලීර ප්‍රතිජීවක වේ බැක්ටීරියා විනාශ කිරීමට යොදාගන්න හරි දැන් යන්න පුතේ පිටු අංක 6 यहाँ पैतृक तोड़े आंदर ये के तीनों मेंने में विषयों पूर्व विन के नाम है यहाँ बैक्टीरिया कहने की पदवान में यहाँ विनाश करने दिली है जब पेनिसिलिन के आने दिली है आपने यहाँ दिली है यहाँ आदना विषद राव दिया यहाँ आदना मसाइल राव दिया हानि कर वेला बैक्टीरिया तमा यहाँ मारन इधर पड़ा බැක්ටීරියා ඉපදවයි ඉලිය විනාශ කරයි කියලා යාගන්න 6 වෙනි පිටු උඩම තියෙනවා ඊළඟ පෙනිසිලින් ඖෂධයේ සුවගත්තේ කවුද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒකත් ඔයාලා ලියන්න බලන්න සර් මොකද කරන්න ඕනේ පිටු අංකයේ 6 රිසියොෆුල්වින් බැක්ටීරියා ඉපදවයි ඉලිය විනාශ කරයි කියලා ලිව්වද ඊළඟට පෙනිසිලින් ඖෂධයේ සුවගත්තේ කවුද කියන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පොඩි ප්‍රශ්නයක් පෙනිසිලින් සුවගත්තේ කවුද එනම් අකනවා එතකොට කවුද ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් නැත ඉස්තරට එන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් වාගත්ත විදිය ගැන මම අදහසක් වාට කිව්වා ඒවට අපි කියනවා තත්ත්වාද ක්‍රමය කියලා يعني ආව යාගෙන ගියේ නෑ නමුත් එයාට මේ අහම්බෙන් හම්බෙච්ච ක්‍රමයක් නේද ඊළඟට යම් පුතේ ප්‍රතිශක්තිකරණ එන්න මේ ප්‍රතිශක්තිකරණ එන්න විදින්නේ කල් නැතුවනේ රෝගය හැදුනට පස්සේ ප්‍රතිශක්තිකරණ එන්නත් විදින්නේ නැහැ ඒ රෝගය හදන්න හේතු වන සුද්ධ ජීවියා ඇඟ ඇතුළේ එන්න කලින් අපේ ඇඟේ ප්‍රතිශක්තිය හදාගෙන ඉන්නවා හරියට අපි හිතමු හතුරු හමුදාවක් යම් හමුදාවකට ගහන්න එන ප්‍රහාර කරන්න එන ඒ වෙනකොට කල් වැතුව දැනගෙන හිටියේ නැත්තම් නිදියගෙන ඉන්නේ නැද්දි බංකරේ ගහ කුඩු කරගෙන ගිහින් මරණ දාලා විනාශ කරලා කඳවුර වත් කරගන්න පුළුවන්. හැබැයි කල් වැතුවම දන්නවා නම් මේ ඇටෑක් එකක් අපිට එනවා කියලා කල් වැතුව දන්නවා නම් ඒගොල්ලෝ බෝම්බට එක දාන්න තැන් තැන්වල ස්ථානගත කරලා ගානට සූදානම් වෙලා බංකර් වල හොඳට ඉන්නවා. අරගොල්ලෝ දන්නේම නැහැ ඒක තරවද කරලා විදිම මරනවා. ඉතකොට අපි එන්න කල්ලාතු සූදානම් කරන ප්‍රතිශක්තිකරණ එන්නේ. උදාහරණයක් ගමු. ඔයාලා දන්නවද දැන් බල්ලෙක් ආපහු පිස්සු බල රෝගෙට එන්න තක් ඉන්නවනේ. මේ එන්නට පිස්සු බල රෝගේ හැදෙනට පස්සේ ඉඳලා වැඩක් නෑ. කලින් විදිහින් ඕනේ. ඒකයි බල්ලෙක් ආපහු ගම ශීරපායි ඕනම සතේ ආපහු ගම අර මෙහෙතක් ඉන්නේ. මොකද ඇඟ කල්ලාතු සූදානම් කරනවා ඒ වෛරසය ආවොත් හක්දාර මරනවා. ඒකට එන්න කලින් යාට
संपूर्ण अमयम शुद्ध जीव
සසනපත්ති ආශ්‍රය වෙන්නේ කොලරාව අපි දන්නම කොලරා විබ්‍රිය කොලරා කියන බැක්ටීරියාවෙන් හානිය වෙන්නේ භයානක රෝගයක් කොලරා තත්ියේ පාචනය වගේ නෙමෙයි ඊට වඩා හානිය එකක් ඉදරේ සම්බන්ධේ නාම ආහාර මාර්ග සම්බන්ධව තමයි ඒක හැදෙන්නේ ඒකට ගන්න මියගිය සුදු දීපින් දැන් බලන්න අඩපණ කරනවාද මියගිය ඊළඟ එක තමයි විෂ හරණයකට දූලක දූලක කියන්නේ යාර නිපදවන විෂ ද්‍රව්‍ය කෙලින්ම විෂ ද්‍රව්‍ය දාන්නේ දූල විෂ හරණය කරලා තියෙනවා පිට ගැස් කලපන්නේ වදන්න පිට ගැස්ම කලපන්නේ මේ මොක දෙකම බැක්ටීරියා හරණය කරේ ගලන පිට ගැස්ම හැදෙන්නේ රෝගයක් මොකක් හරි දැන් පිට ගැස් රෝගේ හැදෙන්නේ ඉඳකට තියෙන්නේ ගොඩක් වෙලා වදන්න මරකට කාපු එනයක් කැපීමක් තුවාලයක් සීතිමක් කොමාරි නහම ඒ දැන් වල ඉන්න බැක්ටීරියා ශරීරගත වෙලා පිටගැස්ම කියන රෝග තත්ත්වය හැදෙන්න ඉඩ තියෙනවා කියලා කල්ැතුම පිටගැස්ම බෙහෙතක් පිළිනවා නම් හරි මේ පිටගැස්ම කල්ැතුම බෙහෙතක් පිළිනවා ඔස්ට්‍රේලියන් හෙඩ්නොක්සයිඩ් කියලා සුදු ජීවියා තමයි හදන්නේ එතකොට මේ ඉන්නක ඉඳහම පිටගැස්ම හැදෙන්නත් අපි හරි ඊළඟ එකේනා තමයි සුදු ජීවි කොටස් භාවිතා කරන ඥාන තාක්ෂණය අන්නර ඥාන ඉගෙනීමේ තාක්ෂණය මේක කරන්නේ ඒක සම්පූර්ණ වැඩක් හෙපටයිටිස් බී කියන හෙපටයිටිස් කියන රෝගය හෙපටයිටිස් රෝගේ වළක්වන්න පොඩි කාලේ වඩාත් ඉන්නවා මේ ඉන්නක දැන් ඔයාලා පොඩි කාලේ කෝලියෝ ෂය රෝග හරම්ප පිට ගැස්ම ගලපටලේ හෙපටයිටිස් ඔය ඔක්කොම ටික විදලා තියෙනවා ඉතින් මේ රැකියාවකට වගේ දුෂ්කර වගේ යනවනම් ටයිෆොයිඩ් වුණත් පස්සේ කාලෙක විදිනවා ඉතින් මේ රෝගී තත්ත්වයන් නම් සාමාන්‍යයෙන් හැදෙනවා ඊට වේගයෙන් පැතිරෙන්න ගත්තොත් වගේ තමයි එහෙම විදිහින් එහෙම නැතුව විදිහින් නැ දැන් මේක මහා ප්‍රශ්න මොනවද බලන්නේ මෙහෙමයි අඩපණ කරනද සුද්ධ ජීවියෙක්ගේ කොටසක් එදා ගන්නා රෝගය එතකොට පොලියෝ කොලරාව පිටින්ස්ම හෙපටයිටිස් එතකොට අන්න එකේ මතක තියෙනවා සමාන මේ මතක තියාගන්න එක කියලා මම කියන්නේ මොකද කියලා එහෙම නැත්නම් අහන්න එක මියගිය සුද්ධ ජීවියෙක්ගේ කොටසක් එදා ගන්න පොලියෝ ෂෙයර් වුණා සාම්ප ටයිෆොයිඩ් අන්න මතක තියෙනවා එතකොට ජාතිගිනේ තාක්ෂණය වගේ එදාගත්ත සුද්ධ ජීවි කොටසක් ගන්න ආයතන හෙපටයිටිස් පිට ගැස්ම ඔය උත්තර හතරක් දෙනවා අන්න ඒ තැන තමයි අපි මේක මතක තබා ගත යුතු දෙයයි දැන් ගන්න ඔයාලගේ පොඩි ඉක්මනට වැඩි පුරව ගන්න උදේට අපි 10ක් විතර කරමු මේ අපිට අර වැරදිච්ච විනාඩි 20ක් විතර ගියානේ මේ බලාපොරොත්තු පාඩම් කරගන්න බැරි වුණා කරාද දේ තාක්ෂණික දෝෂ ඒවලලා තියෙන ඩේටා ප්‍රමාණය මමවත් දන්නේ මම පන්ති කරනවා ඉස්කෝලේ කරනවා පන්ති කරනවා මම පන්ති ඉස්කෝලේ කරනවා තමයි ඒක අන්තිමට කොච්චර ඩේට ගිහිල්ලාද තියනවාද කියලා දන්නේ මොකක් ගේම ඩේටා ටික ඉවරලා තිබ්බ උදේ ඉඳන් එකම අර මේ ප්‍රතිශක්තිකරණ එන්නත් අර ඉරි ගහලා තියනවානේ ඒකට තුන්වෙනි මේ රෝම ඉලක්කම් තුනේ තියෙන්නේ මොකද්ද රෝම ඉලක්කම් තුන අර විෂාහරණය කරන දුල එකද ඔය අර මියගේ සුද්ධ ජීවීන් එකට එහා පැත්තේ තියෙන්නේ ආ මියගේ සුද්ධ ජීවීන් හෝ සුද්ධ ජීවීන් නිපදවන විෂ ද්‍රව්‍ය ඒක නේද නෑ ඒක නෙමෙයි මේ බෝඩ් එකේ එළියලා තියෙන එක ආ මේ බෝඩ් එකේ යද්දි කොලියෝ ශරීරයේ සාම කොලරාව ටයිෆොයිඩ් ඉන්ෆ්ලුවෙන්සා මේ රෝග ඉලක්කම් තුන තියෙනස ඒක ඊළඟට පිට ගැස්ම ගලපටලයි මගේ අකුරලා ඒක මාත්‍රිකාව සර් ආ ඒක මුත්තේ මතක තියෙනවා වල මාත්‍රිකා ලියන්න දෙයක් නැහැ ඇයි කතාව ටියුට් එක නැද්ද හැමදේ ටියුට් එක නැද්ද සර් ඔම අංක 4 එක කියන්නකෝ හෙපටයිටිස් උතේ මේ මේ උඩ තියෙන ඒවා ලියන්න ඕනේ නෑනේ ඒවා අපි ටයිප් කරලා දෙනවා පේනවා අඩපණ කරනවා ප්‍රතිලීපක මේ සුද්ධ ජීවි එන්න ඒක මියගේ සුද්ධ ජීවි එන්නත් සභාවිතය විෂහරණයකට දුර්ලක ඒවා ටොක්සින් කියලා එන්නත් භාවිතය සුද්ධ ජීවි කොටස් භාවිත කරලා ජාන තාක්ෂයේ නිපදවන එන්න විග කාරණා මේවා
මැදසාර හා පැහැෙනව නැත්තම් ඊස්ට් කියන්නේ ඊස්ට් ප්‍රෙසිඩෙන්ට් තමයි මැදසාර එතකොට එතන වරහන් ඇතුළේ ලියන්නද ඊස්ට් විනාකිරි හදන්න ඇසිට බැක්ටර් විනාකිරි වල ඇසිටික් ආම්ලය කියලා ලියන්න තියෙන ආම්ලය නම් ඇසිටික් ආම්ලය ඇසිට බැක්ටර් බේකර් කර්මාන්තයේට සැපරොමයිසිස් කියන්නේ ආයි ඊස්ට් පාම්පිටි පිළිදෙලේ හිතා ගන්න ඕනේ ඊස්ට් සුදු ජීව දිරිය කිරි ආශ්‍රිත නිෂ්පාදන යෝගට් මුදවාපු කිරි චීස් බටර් අන්න එතන මෙන්න මේ ලැක්ටෝබැක්ටර් සහ ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියා හරි එතන ලැක්ටෝබැසිලස් පස්සේ කතා කරනවා ලැක්ටෝබැසිලස් ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියා දෙක භාවිතා කරනවා ඒ දෙන්න නම් දෙක නම් මතක තියාගන්න ඕනේ ලැක්ටෝබැක්ටර් කියන එක ස්ට්‍රෙප්ටොකොකස් කියන එක මතක තියාගන්න ඕනේ අරවට ඊස් කියලා මතක තියාගත්තා නම් ඇති ජීව වායු ඉපදවීම අන්න ජීව වායු මෙතන දෙන්න කියනකො හැබැයි කොතනද මැද සාරණ ඉපදවීම මැද සාරණ ඉපදවීම ඊස් සැපරොමයිසිස් කියන්නේ ඊස් අර ඊස්ට් අපි දන්නවනේ වරහන් ඇතුළේ ඊස් කියලා කියන්නේ විනාකිරණ ඉපදවීම ඇසිටෝ බැක්ටර් හේතුව තමයි විනාකිරණ කියන්නේ ඇසිටික් ආම්ලය බේකරි කර්මාන්තයට ඊස්ට් මම ලියා ගන්න ඕනේ මම අමතර දෙන්න ඕනේ ඉත වේගින් කියලා කියන්නේ ඊස්ට් කිරි නිෂ්පාදන යෝගට් මුදවාපු කිරි කී චීස් බටර් ඒ වගේම හදන්න ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටොකොකස් එනම් කොහොම තමයි ඉංග්‍රීසි නම් කරන්න දෙන්නේ අහ මුිට ලදින්නම් ඊළඟ එක ජීව වායු ඉපදවීම මෙතන කොකස් මෙතන කොකස් එතන ඉඳගෙන මෙතෙන් වායු හදනවා මෙතන කොකස් ඊළඟට ශාක කෙලිය ආශ්‍ර නිෂ්පාදන ලෝහ නිෂ්පාද නිස්සාරණ ඒ ඒ සිද්ධ ජීවීන්ගේ නාම වල තයෝ බැසිල සනමණක් කියතේ නෝ මතක තියාගන්න බෑ වල ඒ නිසා මේ ඒක පාඩම් කරන්න ඕනේ නැහැ හැබැයි එතනින් ආන් අර ලැක්ටෝබැසිලස් ස්ට්‍රෙප්ටොකොකස් දෙන්න මතක තියාගන්න හරි ඊස්ට් කියනවා කියන්නේ මතක තියාගන්න මෙච්චරයි ඕනේ දැන් යන්න සදා පාල් කියන්නේ එක ජීව වායු නිපදවීම देख लो पश्वली लोह निस्सारणे लो पश्वली लोह निस्सारणे සර් එකයි කියන්නකෝ. උදේ මේ කල්ලාය ලියලා තියෙන පැටිය කල්ලාය ලේ පේන්නේ නැද්ද ඔයාට? ජීව වායු නිපදවීම, ලෝහ පස් වලින් ලෝහ නිපදවීම. සර් රෝමංක වලට ඒවා ලියාගන්නේ. හද? කෙටු අංක 6 තියෙනවා කර්මාන්තදා සුදුදිවි කියන මාතෘකාව. වලදාව ටියුට් නැති ආයත පුතේ මේ කරන්න අමාරු ටියුට් එක ගන්න ඕනේ. ලෝහ නිපදවීම ලියන්නද? 2 ලෝහපස්සලින් ලෝහ නිපදවීම. 3 කිරි ආශිත කර්මාන්ත. ඔයාලා ටියුට් නැතුව මේ ගමන යන්න බෑ. ඔය ටියුට් නැති ආය තමයි ආය ආය අහන්නේ කොතනද කියන්නේ කියන. ටියුට් එක ළඟ තියනවා නම් ඔගේ පේන්න තියෙනවා. ලියන්න දේවල් අඩුයි. කිරි ආශිත කර්මාන්ත. අතර ශාක කෙලි ශාක කෙන නිෂ්පාදන ශාක කෙන නිෂ්පාදන කවුද සද්දාන්නේ මෙන්න මේ කෙන්දෙන්නේ කියලා මයික් ඔන් කරලා මයික් ඔෆ් කරනවා දැන් තුන්ගෙනේ කියන්නකෝ ඉතින් කවුලාල පෙන්නන්න පෙට්ටාට මේ පෙන්නන්නද කිරි ආශිත කර්මාන්ත
හතර ශාප් ගෙටි පහ පරිසර සංරක්ෂණය හය කර්මාන්තේ යාලා නෑ වෙන පන්ති එකක් ගන්න අනික ඩයිලොග් නෑ මේක ඔන් කරා තා වෙන පන්තියක් කරලා දෙන්න ඩේටා ඔන් කරලා දෙන්න මේ 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 ඔය ගෙවල් වල මයික් ඔෆ් කරන්න හපා කරනවා නෑ එන්න ඒකනේ අර මයික් ඔන් කරගෙන අම්මලා පුතාලා ඔක්කොම කියවන්න දවසින් දවස මේ උච්චර කියලා තේරෙන්නේ පොඩි උමගේ දාන හරි ජීවයි පදවීම ලෝපස්සලේ ලෝහනි පදවීම හිරි ආෂ්ට කර්මාන්ත ශාප කෙලි නිෂ්පාදන පරිසර සංරක්ෂණය වේකරි කර්මාන්තය විනාකිනිහා මධ්‍යසාර නිපදවීම විනාකිනිහා මධ්‍යසාර නිපදවීම තව තියෙනවා ඉතින් හම් පදම් කිරීම දුක්කල පදම් කිරීම වගේ ගොඩක් ඒවා अभी ඔක්කොම ලියන්නේ නැහැ ඉතින්. හරි මේ ටික දැන් ලියන්න ඇති නේද? මේ ටික ලියන්න ඇති නේ. රයිට්. දැන් යන්න බහුවෙන් පහලට. කර්මාන්ත සඳහා යොදා ගන්න අවස්ථා ජීවාය නිපදවීම. අහන්නකො. තමයි ජීවාය ඒකකයක් කියන්නේ. ජීවාය ඒකකයක් කුෂිකාර්මික ප්‍රදේශකට හරිෂෝ. මේ මේ වගේ දැන් වගාබිමක තියනවා නම් නවපට්ටියක් හරි එකක්, ඉනුපට්ටියක් හරි එකක්. එකකින් කාණු හදලා උතේ මේක හදලාම තියෙනවා මම දැකලත් තියෙනවා වලා ගිහින් බලලා ඇති මේ පොළව යට ටැංකියක් විදියට වලලා තියෙනවා සමහර තැන් වල වතුර ඇතුලේ තියෙනවා හේතු තමයි ඒක ලීක් වෙනකොට එහෙම බලා ගන්න පුළුවන් ඒකේ ටැංකියක් තියෙනවා එතකොට දැන් මේ අර සත්තු ජරා කරන මල පහ කරන ඒවා මුත්‍රා දාන ඒවා ඉතුරු වෙන පොළවු සේරම මේ ටැංකියට දානවා දාලා මේ ටැංකිය සීල් කරනවා සීල් කරාම ඔක්සිජන් යන්න බැහැ ඇතුලට අනිකර අපි කියනවා නිර්වාල් තත්ත්වයක් මේ නිර්වාය කියන්නේ ඔක්සිජන් නැති තත්ත්ව යටතේ නිර්වාය තත්ත්ව යටතේ මෙතන කොපුස් මේ මෙතන කොපුස් කියන බැක්ටීරියාව මෙතන ඉඳගෙන හදනවා මෙතෙන් වායුව ආන්ගේ මෙතෙන් වායුව හැදුනට පස්සේ මේ මෙතෙන් වායුව අපි අර භාවිතා කරන ගෑස් සිලින්ඩරේම තමයි යා ගෑස් සිලින්ඩරේ වගේම තමයි මෙතනින් කරාමේ වැවුවා දැන් මේක ඉවරන මේක මාස 3-4ක් යද්දි හැදෙනවා ඊට පස්සේ මේක තව එක ටැංකියක් මදි නිවායක 3-7 දෙකක්වත් තියෙන්න ඕනේ. එතකොට ඊළඟට මේක ගහගම මේ ටැංකියට යනවා. එතකොට ඒක නිරෙන. ඊට පස්සේ ඒක පල් ඒක මේ පැහෙන්න කියන්නේ ඒක නිවාල් හැදෙන්න දිනනවා. දැන් මේක ප්‍රයෝජන ගන්නවා. මේක කුස්සියට ගත්තා නම් බටෙත් එක්කලා බටයක් දාලා අපි කුස්සිය නිපපත්තු කරා නම් ගෑස් ලිපට තිබ්බනම් ගෑස් ලිපේ අර ගෑස් එක මුදුන ඔන් කරපුවාම ගෑස් ලිප වගේ පත්තු වෙනවා. මේ ජීව වායුව මෙතෙන් වායුව තමයි පත්තු වෙන්නේ. මේක වුණාම මේක හැදිලා පසේක පත්තු කරන ඉතින් අර වඩා ගුයිපලවල් වල ඔය අපි ගුයිපලවල් දෙක තුනක් බලන්න කියවා තියෙනවා ඒවැ ඔය පොඩ වගා කරන මේ තැන් වල සම්පූර්ණයෙන්ම ශක්තිය ගන්නේ ආහාර පිසින්න තමයි රාත්‍රී කාලේ බල්බ් වගේ බල්බ් නෙමෙයි අර චිමිනි වගේව පත්තු කරගන්න වල දෙක අතර වන්න ඒවට දෝ කරගන්නවා මේ ජීවවායු එක මේකේ විජාපත්තන ශාක සත්ත්ව කොටස සත්තුන්ගේ මල ද්‍රව්‍ය කියන්නේ ගෝම මම මුත්‍රා ඒකම කා ඉදිරි කරන ජා කුස්සිය කියන જાතිය හරි කමන්නේ ඔක්කොම දාලා සීල් කරනවා ඔක්සිජන් එන්නේ නැති වෙනවා එතකොට තමයි ඇතුලේ නියු වායුව මෙතෙන් වායුව හැදෙන්නේ ඒ පාළු ලිම් වලත් ඔක හැදෙනවා පාළු ලිම් වලට ගියා අතල් වලට බැලලා මිනිස්සු මැරෙන්නේ කොහොමද පිටි අතර පස් දෙනා ආග්‍රහණය කරන සමහර තැන් වල පතල් වලට ලිම් වලට බහින්න කලින් වාර දැක නැති දානවා කියන ගුරුවත්ත නැත්තම් නාම්පුවක් දාන ගුරුවත් ගාවම ගිනි ගන්නවා ගිනි ගන්න මේ ජීව වායුව මේ ජීව වායුව හැදෙන්න දරින්න ගිනි ගන්න හරි හරි දැන් ගන්න මේක ජීව වායු නිෂ්පාදනය ගොම පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය ලියා ගන්න ඉක්මන ගොම පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය මත ගොම පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය මත මෙතන කොපුස්
මෙතන කොටස් නිර්වායු බැක්ටීරියාව මගින් මෙතෙන් වායුව නිපද වීම නිර්වායු බැක්ටීරියා මගින් මෙතෙන් වායුව බාහන් අතර නම් ජීව වායුව කියලා ලියමු ජීව වායුව නිපද වීම අනේ ලියලා තියෙන බාර ලියා ගන්න පේන්නේ නැති ඇහෙන්නේ නැති वाले इराक गहन रखते मेथेन की नवाचन है निर्वायु की नवाचन है यानी मेथेन निर्वायु मेथना कोकस ये नाम तो नहीं इंडिया अनेसा मुलायम की अन्ना कोई उते मुलायम नाम है ये रहती है गोमा पिद्रु वैनी काबनी का द्रव्य मात्र इतने डेन नहीं चल गोमा पिद्रु वैनी काबनी का द्रव्य मात्र वाट बोर्ड का पेन और उते बोर्ड का पेन मान लिया नहीं हो हैं ओ सर है ना मैं कोमा पिद्रु वेणी काबनिक द्रव्य मात्र वो होता नहीं यहां वाक्य की को कौन लिया दी कोमा को कर बटे लिया कर दी मेटा फोकस परहां के लिए सं वचन है निर्वायु बैक्टीरिया के तथा जीव वायु निपद भी कोमा को लिया दी ඉක්මන් කරමුද මට මේ 9:45 අනිත් පන්ති දිනනවා නැත්නම් මම අදින වෙලාව 9:00 නෝ මටත් පන්ති 20ක් විතර වාකච්ච එක අල්ලගන්න ඉතින් 15ක් නම් අල්ලගත්ත දැන් කොහොමද ආ අවුල බල කීයටද ඉවර කරන්නේ හැබුද කීයටද සෑ ඉවර කරන්නේ තව පන්ති ඉවරයි ඉවරයි ඉවර වෙන්න යන්නේ लिया नांती में का लोहन हिस्सा आ रहे हैं इधर आने लोहन हिस्सा आ रहे हैं मैं क्या कर रही हूँ बराबर में अरे यार अब देखना था आप बिनारी दिखा दें लोहन हिस्सा आ रहे हैं बाराहांग ऐसे ले जाइए तो शीर आ रहे हैं ये नाम पता दिया गया हमने एक एक इलाक था करने लोहन हिस्सा आ रहे हैं करने शुद्ध जीवन के किया नाम जाइए शीर आ रहे हैं विभाग है वो जाइए शीर आ रहे हैं क्या ने मुकाद देखिए ना लो पास वाली लोहा निपद भी नहीं सी रहने हाँ यहाँ पे ए मात्र का वो यहाँ पे लो पास वाली අදාළ ලෝහ ලෝහ පස් වලින් අදාළ ලෝහ කඩලියක් දෙන පුතේ ලෝහ පස් වලින් අදාළ ලෝහ ශුද්ධ ජීවි යදා ගනිමින් වලල වල ලියනවා ශුද්ධ ජීවි යදා ගනිමින් වෙන් කිරීම වෙන් කිරීමයි ලෝ පස්සලින් අදාළ ලෝහ සුද්ධ ජීවීන් යදා ගැනීම වෙන් කිරීමයි කොපර් යුරේනියම් දෙන්න උදාහරණ ජෛව ශීරණයයි ලෝ පස්සලින් වෙන් කිරීමට උයි ලෝ පස්සලින් ලෝහ වෙන් කිරීමට ඉගහන මොන බෝඩ් එකේ ලියලා තියෙනවා මොකක්ද කියලා අහන්න එපා මේ නිගහනවා මේ වචන ටික ජෛව ශීරණයක් කියලා ගන්න බා ගහා ජෛව ශීරණය කියන්නේ මොකක්ද කියලා හරි එහෙනම් ඔච්චරයි උදාහරණ නේද අන්තාවටියක් ගන්න ඉතාලියේ කියපම කන්න ඒ විනාඩි 10 පාඩු කරා මම විනාඩි 5 පාඩු ඒ පාඩු වල නේ ඒ පාම්ටි ඉවරද ඉවරයි දැන් හරි දැන් යනවානේ
අපි අනිත් දවසේ කතා කරමු අද විදිහට හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ අපි අනිත් දවසේ කතා කරමු නේද ආයි බොවන් බොවන් සර් බොවන් සර් ආයි බොවන්